ගර්භණී භාවයේ බලාපොරොත්තුෙන් සිටින ඔයාලා අපේ මින්නෝ එක්නස් YouTube channel එකද subscribe කරන්න. සුබ දවසක් හැමෝටම. ඔන්න මං අද ගොඩක් වැදගත් වීඩියෝ එකක් අරගෙන ආවිලා තියෙන්නේ. ඔයාලා ගොඩක් ආසාවෙන් බලන් ඉන්න ඇති මම මේ ගැන කතා කරනකම්. මං අද කතා කරන්නේ පිරිමි දරුවෙකුට ආසයට පිරිමි දරුවෙකු පිළිසිඳ ගැනීමට කළ යුතු සියලුම දේවල්. ඒ කියන්නේ ආහාර, දෙන්නේ ඉරියව්, ජීවන රටාව, ඒ වගේම ඖෂධ වර්ග, ඒ සියල්ලම මම අද කතා කරනවා. ඉතින් මේක YouTube එකේ ප්‍රථම වතාවට තමයි කතා කරන්න යන්නේ. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. පළමුවෙන්ම කතා කරමු ලිංගික ඉරියව් පිළිබඳ. මෙහිදී ගැඹුරට විනිවිද යාම හෙවස් ඩොගි ස්ටයිල් මෙම ඉරියව් භාවිතයේදී වේගයෙන් පිරිමි ශුක්‍රාණු, ඒ කියන්නේ පිරිමි දරුවකු බිහිවීමට ශුක්‍රාණුවල අඩංගු වන්නේ වෛවර්ණ දේහවල මගින් තමයි පිරිමි දරුවකු හටගන්නේ. ඉතින් මේ පිරිමි ශුක්‍රාණු ගැබ් ගෙලට සමීපව ගමන් කිරීම ආරම්භ කරන අතර මෙම ඉරියව්ව භාවිතයෙන් ප්‍රථමයෙන් ඩිම්බයට ළඟා වීමට පිරිමි ශුක්‍රාණුවක් ළඟා වීමට වැඩි ඉඩක් ඇති තිබෙනවා. ඉතින් මෙහිදී පිරිමි ළමයෙකු බිහිවනවා. අපි දැන් ඊළඟට කතා කරමු පිරිමි දරුවෙකු පිළිසිඳ ගැනීමට වේගවත්ම ක්‍රම මොනවාද කියලා. ඉතින් අංක 1 විදිහට ඩිම්බ පිටවීමට ආසන්නයේදී ලිංගිකව එක්වීම. ගැඹුරට විඳ විඳ යාමට ඉඩ සලසන ලෙසට ඩොගි ස්ටයිල් වැනි ඉරියව් මගින් ගැප් ගෙල ආසන්නයේ ශුක්‍රාණු තැන්පත් කිරීම. කාන්තාව පළමු සුරන්තයට පත්වීම. මීළඟ කරුණ විදිහට යෝනි මාර්ගය තුළ ශාරීරික පරිසරය. අංක 5 ලිංගිකව එක්වීමට පෙර ශක්තිජනක පානයක් ගැනීම. මෙහිදී කෝපි හෝ චොක්ලට් මද වශයෙන්, කියන්නේ වැඩි වශයෙන් නොවේ, ටිකක් ආහාරයට ගැනීම සුදුසුයි. අපි දැන් බලමු පිරිමි දරුවෙකු පිළිසිඳ ගැනීමට හොඳම කාලවකවානුව මොකද්ද කියලා. ඩිම්බය පිටවීමට ආසන්න හෝ ඩිම්බ පිටවීමකින් පසුව ලිංගිකව එක්වීමෙන් පිරිමි දරුවෙකු පිළිසිඳ ගන්න අවස්ථාව තිබෙනවා. නමුත් පිරිමි ළමයෙකු සඳහා උත්සාහ කරන යුවලක් ඕසප් කාලය සහ ඩිම්බ පිටවීමට පෙර දින අතර කාලය තුළ ලිංගිකව එක්වීමෙන් වැළකී සිටිය යුතු වෙනවා. නමුත් පිරිමි ළමයෙකු පිළිසිඳ ගැනීමට ඔබේ ඩිම්බ පිටවීම සිදු දිනයේම සහ දින දෙක තුනකට පසුව, විශේෂයෙන්ම දින දෙකකට පසුව ලිංගික එක්වීම කළ යුතු වෙනවා. අපි දැන් බලමු පිරිමි දරුවෙකු හා ගැහැණු දරුවෙකු හටගන්නේ කොහොමද කියලා. පිරිමි දරුවෙකු හටගන්නා වයි වර්ණ දේහ ගැහැණු දරුවෙකු හටගන්නා එක්ස් වර්ණ දේහවලට වඩා වේගෙන් ගමන් කරනවා. නමුත් පිරිමි ශුක්‍රාණුද ඉතා ඉක්මනින් මිය යන අතර කාන්තාවක් හටගන්න, කියන ගැහැණු දරුවෙකු හටගන්න ශුක්‍රාණු ඩිම්බයක් සමග සම්බන්ධ වීමට පිරිමි දරුවෙකු හටගන්න ශුක්‍රාණු වලට වඩා වැඩි කාලයක් ගත කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ස්ත්‍රී පුරුෂ උපත් අනුපාතය 150 සිට 100 දක්වා වෙනවා. මෙයින් අදහස් වන්නේ දරු ප්‍රසූතියෙන් 151ක පමණ ප්‍රතිශතයක් පිරිමි ළමයෙකු බිහි කරන බවයි. ඩිම්බ පිටවීමෙන් දින දෙකකට පසු නැවත ලිංගිකව එකතු වීම ආරම්භ කළ කාන්තාවන්ගේ දරුවන් තුළ පිරිමි නදරු අනුපාතය සැලකිය යුතු ලෙස වැඩි වී තිබෙනවා. අපි දැන් බලමු පිරිමි දරුවේ පිළිසිඳ ගැනීම සඳහා අනිවාර්යයෙන්ම ආහාරයට ගත යුතු උපකාර වෙන ආහාර වර්ග මොනවද කියලා. අංක 1 පළතුරු සහ එළවලු. විශේෂයෙන්ම පැංගිරි කුලයේ පළතුරු, කොළපැහැති එළවලු සහ මුල් සහිත මුල් එළවලු. ඒ වගේම
පළතුරු විදිහට කෙසෙල් අලිගෙට පේන වැඩි වශයෙන්ම ආහාරයට ගන්න ඕනේ. ඒ වගේම සැමන් වැනි කෙසෙල් අලිගෙට පේන සැමන් වැනි පොටෑසියම් අඩංගු ආහාර වැඩි වශයෙන් ආහාරයට ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඇට වර්ග බීජ සහ ධාන්‍ය වැනි ක්ෂාරීය අධික ආහාර වර්ග අනිවාර්යයෙන්ම ආහාරයට එකතු කරගත යුතු වෙනවා. ලිංගික වෙක්වීමකදී පිරිමි දරුවෙකු ලැබීමේ සම්භාවිතාව 50%ක් සහ ගැහැණු ළමයෙකු ලැබීමේ සම්භාවිතාව සාමාන්‍ය 50%ක් වෙනවා. මේ තීරණය වන්නේ ප්‍රියාගේ ශුක්‍රාණු මත ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද යන තීරණය කරනවා. ඔහුගේ ශුක්‍රාණු වලින් අඩක් පමණ පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු බවට පත් කරනවා. දරුවාගේ ලිංග භේදය රඳා පවතින්නේ X වර්ණ දේහද Y වර්ණ දේහද යන්න අඩංගු ශුක්‍රාණුද යන්න මතයි. ගැහැණු දරුවෙකු හට ගන්නා ශුක්‍රාණුවද පිරිමි දරුවෙකු හට ගන්නා ශුක්‍රාණුවද මුලින්ම ඩිම්බයට ළඟා වූයේ යන්න මත ගැහැණු දරුවෙකු හෝ පිරිමි දරුවෙකු බිහිවෙනවා. සාමාන්‍යයෙන් දකුණු පැත්තේ ඩිම්බ කෝෂයෙන් පිරිමි දරුවන් හට ගන්නා ඩිම්බයක්ද වම් පැත්තේ ඩිම්බ කෝෂයෙන් ගැහැණු දරුවෙකු හට ගන්නා ඩිම්බයක්ද පිටවන බව සඳහන් වෙනවා. නමුත් ගැහැණු හෝ පිරිමි යන්න තීරණය වන්නේ පියාගේ ශුක්‍රාණු වල ඇති X වර්ණ දේහ හෝ Y වර්ණ දේහ මත වෙනවා. පිරිමි දරුවෙකු පිළිසිඳ ගැනීමට නම් අනිවාර්යයෙන්ම නැවුම් පළතුරු සහ එළවලු වැඩි වශයෙන් පරිභෝජනය කළ යුතු බව පර්යේෂණවලින් තහවුරු කරගෙන තිබෙනවා. ඒ විතරක් නෙමේ ඔබ පිරිමි දරුවෙකුට ආසාවෙන් සිටිනවන කිරි නිෂ්පාදන ආහාරයට ගැනීම නැවතිය යුතු වෙනවා. ඒ වගේම මීට පෙර සඳහන් කරපු ආහාර පිරිමි දරුවෙකු දිහිවීමට උපකාර වෙන ආහාර සියල්ලම ආහාරයට අනිවාර්යයෙන්ම එකතු කරගෙන ආහාරයට ගත යුතුයි. දකුණු ඩිම්බ කෝෂයෙන් පිටවන ඩිම්බ මගින් වම් ඩිම්බ කෝෂයෙන් පිටවන ඩිම්බවලට වඩා ගැබ් ගැනීම ඇති කරන බවද වම් ඩිම්බ කෝෂයට වඩා දකුණු ඩිම්බ කෝෂයෙන් නිතර නිතර ඩිම්බ පිටවන බවද සඳහන් වෙනවා. අපි දැන් බලමු පිරිමි ළමයෙකුගේ පිරිමි ළමයෙකු බිහිවීමට උපකාර වෙන ශුක්‍රාණු වල අඩංගු Y වර්ණ දේහ වැඩි කිරීම සඳහා පිරිමි පුද්ගලයෙකුට ආහාරයට ගත යුතු දේවල් සහ තිබෙන විවිධ ක්‍රම මේ මගින් සරුබව වැඩි කිරීමටද උපකාරී වෙනවා. ඉතින් අපි දැන් බලමු එම ක්‍රම මොනවද කියලා. අංක 1. ඩී ඇස්පාර්ටික් අම්ලය අතිරේක වශයෙන් ගැනීම. එය ආහාරමය අතිරේකයක් ලෙස අලවි කරන අතර ඇමයිනෝ අම්ලයක් අම්ල වර්ගයක් වෙනවා. මෙය සති දෙකක් තුළ ග්‍රෑම් 3ක් දිනපතා එකතු ආහාරයට එකතු කර ගැනීමෙන් 42%කින් ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වැඩි වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. අංක 2. නිතිපතා ව්‍යායාම කිරීම. අංක 3. මානසික ආතතිය අවම කර ගැනීම. අංක 4. ප්‍රමාණවත් විටමින් D ලබා ගැනීම. අංක 5. ප්‍රමාණවත් විටමින් C ලබා ගැනීම. අංක 6. ට්‍රිබියුලස් ටෙරෙස්ට්‍රිස් ආහාර අතිරේකය භාවිතා කිරීම. මෙම ආහාර අතිරේක මූල ග්‍රෑම් 6 බැගින් මාස දෙකක් තුළ දිනකට දෙවරක් ගැනීමෙන් ශිෂ්ණය ඍජු වීම වැඩි දියුණු වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. අංක 7. මහදුරු අතිරේක ගන්න. මහදුරු සාරය මිලිග්‍රෑම් 500ක් භාවිතා කිරීමෙන් පිරිමින්ට ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහළ යෑමත් ශක්තිය හා මේදය අඩුවීම සැලකිය යුතු මට්ටමට වැඩි වී ඇති බවත් සොයාගෙන තිබෙනවා. අංක 8. ප්‍රමාණවත් සිංක් ලබා ගැනීම.
අංක 9 අශ්වගන්ධ ඖෂධියේ පැලයේ මූල සාරය අතිරේකයක් ලෙස ආහාරයට එකතු කර ගැනීම. අශ්වගන්ධ යනු පුරාණ කාලයේ සිටම ඉන්දියාවේ භාවිතා කළ ඖෂධයක් වනවා. මෙය ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහළ නංවා පිරිමින්ගේ සරුබව වැඩි දියුණු කළ හැකි අතර අඩු ශුක්‍රාණු සෛල සංඛ්‍යාවක් ඇති පිරිමින් සම්බන්ධ කරගනිමින් කළ අධ්‍යයනයකදී මාස 3කදී දිනකට අශ්වගන්ධ මූලසාරය මිලිග්‍රෑම් 675 බැගින් ගැනීම කළ අයගේ සරු බව වැඩි දියුණු වී තියෙන බව තහවුරු කරගෙන තිබෙනවා. මෙහිදී ශුක්‍රාණු ගණන 100/160 කින්ද ශුක්‍රාණු පරිමාව 100/53 කින්ද වැඩි වී ඇති බවත් ශුක්‍රාණු චලනය 100/57 කින් වැඩි දියුණු වී ඇති බවත් සොයාගෙන තිබෙනවා. මෙම අශ්වගන්ධ අතිරේකයේ මගින් ශුක්‍රාණු ගණන ශුක්‍රාණු චලිතය සහ ප්‍රතිඔක්සිකාරක තත්ත්වය ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වැඩි දියුණු කළ හැකි බව සොයාගෙන තිබෙනවා. අවසාන කාරණය මෙහිදී මෙකා මුල් අතිරේකයේ ආහාරයට ගැනීම. මෙකා රූට් යනු මධ්‍යම පේරූහි ආරම්භ වී ඇති ජනප්‍රිය ශාක ආහාරයකි. එය සරුබව වැඩි දියුණු කරයි. එමෙන්ම ලිංගික ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි. වියලි මෙකා මුල් කුඩු ග්‍රෑම් 2.4ක් සති 12ක් සඳහා ගැනීමෙන් ශිෂ්ණය ඍජු වීම සහ ලිංගික ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වී ඇති බව තහවුරු කර තිබෙනවා. ඉතින් මේ කරුණු 10 අනිවාර්යෙන්ම අනුගමනය කළොත් ඔයාලට ශුක්‍රාණු වල ඇති වෛවර්ණ දේහය ප්‍රමාණය වැඩි දියුණු කරලා පිරිමි දරුවක පිළිසිඳ ගැනීමේ හැකියාව වැඩි දියුණු වෙනවා. ඉතින් ඔයාලා මේක අනිවාර්යෙන්ම කළ යුතු වෙනවා. මීළඟ කාරණේ විදිහට අපි කතා කරමු සෞඛ්‍ය සම්පන්න ශුක්‍රාණු දවසේ කුමන වේලාවටද නිපදවන්නේ කියලා. ඉතින් මෙහිදී පරීක්ෂණ වලින් තහවුරු කරගෙන තිබෙනවා සෞඛ්‍ය සම්පන්න ශුක්‍රාණු උදෑසන 5 හතමාරත් 4 දක්වා කාලය තුන පවතින බවයි. ඉතින් ශුක්‍රාණු සාන්ද්‍රණය සංඛ්‍යානමය වශයෙන් ඉහළ ශුක්‍රාණු සාන්ද්‍රණයක් සහ සම්පූර්ණ ශුක්‍රාණු ගණන සහ සාමාන්‍ය හැඩැති ශුක්‍රාණු ප්‍රතිශතය ප්‍රදර්ශනය කරන බව සොයාගෙන තිබෙනවා. ඉතින් මේ කාලය තුළ ලිංගික එකතු වීම සාර්ථක ගැප් ගැනීම සිදුවීමට පුළුවන්. තවත් ඔබ ගොඩාක් සැලකිලිමත් යුතු කාරණයක් විදිහට අපි කතා කරමු පිරිමියෙකු අඳින යට ඇඳුම් ශුක්‍රාණු නිෂ්පාදනයට බලපාන බව සොයාගෙන තිබෙනවා. පිරිමි පුද්ගලයාට සරු බව පිළිබඳව දැඩි ගැටලු ඇත්නම් තද යට ඇඳුම් නිසා උෂ්ණ කෝෂ වැඩි උෂ්ණත්වයකට පත්වන අතර ශුක්‍රාණු සංඛ්‍යාව අඩු කරනවා. පිරිමි ළමයෙකු පිළිසිඳ ගැනීමට අවශ්‍ය නම් ලිහිල් යට ඇඳුම් භාවිතා කිරීම සුදුසුයි. මේ සඳහා බොක්සර් කොට කලිසම් යට ඇඳුම් ලෙස භාවිතා කරනවා නම් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මං හිතනවා ඔයාලා නොදන්නා ගොඩක් කරුණු මේ වීඩියෝ එකෙන් දැනගන්න ඇති කියලා. ඉතින් හැමදාම වගේ මං ඔයාලට ගෙනාපු වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම අනික් කමෙන්ට් කරගෙන යන්නත්, ඒ වගේම ලයික් කරලා ෂෙයා කරලා අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එකත් ක්ලික් කරලා දිනපතාම ගෙන වීඩියෝ ඔයා ළඟට ගෙන්න ගන්න මාත් එක්කම ඉන්න. ඉතින් ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.